පරිසරදිනය ජනිිමස පස්වනිදාලෙස නම්කනු ලැබේ එක්දහස් නවසේ හැත්තැ දෙකවසරේද. ඒ ස්වවිඩනේ ටොක්කොම් ොර පැවති පරිසර සමුවේදී ගන්න අලාද තීරණයකට අනුවයි? මිනිසා සහ පරිසර අතර සම්මාන්ධතාවේ ෙටන් හෝ තේරුම් ගැනීම වැදගත්. පරිසර ඇති ශාක අපට ආහාර ලබා දෙනවා. ඇලදොළ ගංගා දය උල්පත්වලින් අපචල්ය ලබා ගන්නවා. සූරයාගෙන් අපට ජීවයසේම ආලෝකය ලැබෙනවා. වයිගෝය ඇති ෝක්සිජන් අපේ ජීවිතය රකිනවා. මිනිසාමෙන්න්ම මේ පෘථවී ඇති සියලුම ජීවිතවල ක්‍රාකාරකම් සේමිත බව අප මතක තාගතයතුයි. උදාහරණයක් ලෙස පරිසර උෂ්ණත්වය අශුකගේහිපයකින් ඉහළගියහොත්, සමස්ත පෘථවි ජීවීන්ගේම පැවැත්ම අවසන් බිය හැකි. අදවන පිට ගෝලිය උෂ්ණත්වේ ඉහළයාමේ අතිශ්‍යයාහිත කර ප්‍රතිඵල අපහමේ පැනනගී අවසන්. මිනිසා ක්‍රියා කරනයේ තමන් පරිසරයේ අයිතිකරවාලෙ සයි. අයිතිකරවාලෙස කරනු ලබෙන ක්‍රියා මිනිසා බෙතටම කැරක මින් තිබෙනවා ගෝලිය උෂ්ටත්ති ඉහළයන්ුවේ මිනිසාගේ අසම්බර්ධිත සැල් සුම්නිසයි.වායි ගෝලයේ දෝෂණ වෙනුවේ පැය බසි හතර පුරාම කාර්මී කරණය ප්‍රතිඵල නිසයි. මහමුහොත ඇතුළු ඇලදොළ ගංගා දෝෂණ වෙනුවේ මිනිසාගේ අසීමිත තන් හාදික අධි පරිභෝචන බාති ක්‍රියා නිසයි. ලෝකේ පුරාම වස්සරකට ප්‍රස් ටික් ොන් මිියන හාර්සිියයක් නිපද වෙනුලබ එහි අවසන් ප්‍රතිඵලබෙනුවේ අද මහාසාගර පතුළ පවා පලාස්ටික් වලින් පිරිියාමයි. දෙනකට කසලපිරෝ ්‍රක්නත දෙදහස්සකට වැඩියෙන් ලෝකේ ඇලදොළ ගංගාව් බිල්වෙලට එකතුවන බවද එක්ස ජාතීන්ගේ සම්පිධානය පවසන වා. අතීත මිනිසා පරිසරේයට සතාසවපාවට ආදරේ කලා. අතීත මිනිසා අතවූයේ පන්මල්ලක් නෝතන මිනිසා තැත්තේ ප්ලස්ටික් බැෑකයා පලාලස්ටික් ෙලින් ලෝව බේරාගැනීම ජපාන උදාහරලයකින් අවසන් කරන්නම්. පනී සේම චීනේද බොහ බිලන්සැල් වෙල ප්‍රස්ටික් බැක් තිෙනවා මුත් ෙදරින් පරිසර හිතකකාමි අයෙකමල්ලක් රැගෙනෑඇපිත් බා්ඩ මිදී කතහොත් ඇයහෝ ඔහු අතඇති කාට්පතේ කොඩුවක් ලක්ුණු කර පසු තෑක්ගක් දෙනු ලබනවා. අපි මේ පරිසරේ භාරකාරයා මිස අයිතිකරවාපත් පාලකයාපත් නෙවෙයි කියලා මතකතබාගනිමු. ගස් කපන ප පෙනුවට ගස් සිටවමු ප්ලාස්ටික් බෑග වෙනුවට අපේ පන්මල්ල භාවිත කරමු. ඇළදුළ ගංකාාවලට අප ද්‍රව්‍ය මුදා හැරීම අදතරමු. අපටවාගේම සතුන්ටත් පරිසරය අයිති බව පිළිගනිමු. සොත්ත ගහනය වැඩි කියලා නොරටකට පටවනවාට වඩා බුද්ධිමත් ක්‍රම හොයමු කියලාත් ලෝක පරිශ්‍රධනියදී අප මතක් කරනවා. රට ලෝක සිදුවන් උනුසුපර්තැනකඩ සිත නිියව සිියු් චනල්ල එක අදම සබස්ට්‍රයිබ කරන්න.